මම මේ සමගි ජනබලවේගය නිර්මාණය කරේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියාධිකාරී මණ්ඩලය මම සහභාගී නොවුණු අවස්ථාවේදී මට ලබා දුන්නු අනුමැතිය තුල. අපි ආරම්භ කරලා තියෙන ගමන මට නම් ඒ ගමන මොනම හේතුවකටවත් ආපහු හරවන්නටත් බෑ, හරවන්නට යන්නෙත් නෑ. 69 ලක්ෂයක් ජනතාව වරම ලබා දුන්නු මේ අලුත් රජය පෙරලා ජනතාවට කරන ස්තුතිය අද පෙරපාසල් දරුවගේ ඉඳලම වැඩිහිටිය දක්වා හොඳින් දන්නවා. 69 ලක්ෂයක් ජනවරමක් ලබා දුන්නේ එදා තිබුණු තත්වයට වැඩිය වඩා හොඳ තත්වයක් නිර්මාණය කර. නමුත් සති 13ක තමන්ගේ ක්‍රියාදාමයේ පැටිකිරිය දිහා බලනකොට, කරපු සේවාවන් දිහා බලනකොට මම අහන්න කැමති ඔබතුමන්ලාගෙනුත් රටේ ජනතාවගෙනුත් සති 13ක් ඇතුළත ජනතාව බලාපොරොත්තු වෙන මාතෘභූමිය නිර්මාණය වෙලා තිබෙනවා. කරනවයි කියපු දේවල් ඉෂ්ට වෙලා තිබෙනවා. හැම වෙලාවෙම අහන්නට ලැබෙන්නේ 3-2ක් දෙන්න, එතකොට ඔක්කොම කරන්නම් කිය. මං අහන්න කැමති ජනාධිපතිවරණයේදී 3-2ක් ගැන කතා කරේ නැහැ. ජනාධිපතිවරණයෙන් පසුවදී අපි එඩිතරව කිව්වා දිනපු පැත්තෙන් ඉදිරිපත් කරපු පොරොන්දු ටික ඉදිරිපත් කරන්න. අපි වගකිවිය යුතු විපක්ෂයක් හැටියට අපේ සහයෝගය ලබා දෙනවා. වහාම අයවැයක් ගෙනල්ලා ජනතාවට ප්‍රකාශ කරපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න කියලා. මොකක්ද ඉස්සෙල්ලම කරේ? ජනවාරි 3 වෙනිදා වෙනකන් පාර්ලිමේන්තුව වහලද? පාර්ලිමේන්තුව වහල ආරම්භ කරා ජනතාවට අසහනය, හිංසනය, පීඩනය, හිරිහැර කිරීම. මේ කර්තව්‍යයන් තුලින් මේ රටේ ජනතාව පුදුම සහගත කලකිරීමකට ලක් කරව අද රට තුල දැඩි කලකිරීමකින් සමන්විත වූ ජන ප්‍රජාව නිර්මාණය කරලා තිබේ. දැන් අද හැම තැනකම පේනවා බැටන් ප්‍රහාර එල්ල කරනවා, පොලු පහරවල් එල්ල කරනවා, මර්ධනය කරනවා, ගහනවා. මං හිතන්නේ අර 69 ලක්ෂයකගේ වරමට ස්තුති කරන්නේ මෙහෙමදයි කියලා මුළු රටම අහන. ඇත්තටම වෙනසක් කරලා තියෙනවා දැන් රාජ්‍ය සේවයේ. සුභවාදීද අසුභවාදීද කියන එක ගැන රාජ්‍ය සේවයටම අවස්ථාව ලැබෙනවා මහමැතිවරණයේදී ප්‍රතිචාර දක්වා. බලන්න දෛවයේ සරදව අලුත් ආණ්ඩුව බිහි වුණා. වර්ජනය කරපු එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අද වෙන විට කඹ සපේක සහනයක් ලැබිලා නැහැ. ගෞරවාන්විත රාජ්‍ය පාලනය, විශ්වාසනීයත්වයේ සුරකින පරිණත පාලනයක් ලබා දෙන්නට අපි ලෑස්ති කියන එක, අපි සූදානම් කියන එක ඔබ සෑම සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.